සුබ දවසක් හැමෝටම මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා රස්ති අඳු නොවි පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් එහෙම නැත්නම් නිෂ්කාෂණ වර්තාවක් කොහමද ඔන්ලයින් ගෙදරටම ලබා ගන්න කියලා. ඔයා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් එමත් නැත්නම් ජොබ් එකකට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඔයාට අනිවාර්යයෙන්ම පොලිස් රිපෝට් එකක් ගන්න ඕනේ වෙයි. එතකොට මේ වීඩියෝ එකේදී කියනවා දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්න නැතුව කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඒ නිසා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. අද වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා මම කලින් වීඩියෝ එකක් කරා කොහොමද වාහන ආදායම් බලපත්‍රයක් ගෙදරින්ම ඔන්ලයින් අලුත් කරගන්න කියලා. කැමති කෙනෙක්ට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. මම වීඩියෝ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වගේම දැන් ස්ක්‍රීන් එකේ උඩින් යන කාඩ් එක ක්ලික් කරලත් ඔයාට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. හරි අපි අද වීඩියෝ එකට යන්. ඔයාට මොබයිල් ෆෝන් එකනොත් මේ ප්‍රොසෙස් එක ඉදිරියට කරගෙන යන්න පුළුවන්. මුලින්ම ඔයාගේ බ්‍රවුසර් එක ඕපන් කරලා Google වලට ගිහින් टाइप करान SL पोलिस කියලා ඒකේ එන පළවෙනි ලින්ක් එක ක්ලික් කරාම ඔයාට ශ්‍රී ලංකා පොලිස් වල මේන් පේජ් එකට යන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකේ ලින්ක් එකක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරන්නම්. ඔයාට ඒ ලින්ක් එක ක්ලික් කරලා පුළුවන් කෙලිම මේ සයිට් එකට එන්න. වෙබ්සයිට් එකට ආවට පස්සේ දකුණු අත පැත්තේ තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන් කියලා කොටසක්. මේ ෆෝම් එක ෆිල් කරන්න අවශ්‍ය උපදේශ පත්‍රිකාව ඉංග්‍රීසියෙන්, සිංහලෙන් සහ දෙමළ භාෂාවෙන් බලා ගන්න පුළුවන්. වම් අත පැත්තේ තියෙන apply application කියන කොටසෙන් download ක්ලික් කරලා ඔයාට පුළුවන් මේ application එක download කරගන්න. අපි යන්නේ apply online කියන එකට. ඊළඟට එන page එකේ අපිට විස්තර වගේක් බලා ගන්න පුළුවන්. එතන view mode ක්ලික් කරයින් පස්සේ තවත් details වගේක් බලා ගන්න පුළුවන්. රුපියල් 4000ක fee එකක් ගෙවන්න වෙනවා. ඒ වගේම අවශ්‍ය document ටික දාලා තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. පහලින්ම ඔප්ෂන් තුනක් බලා ගන්න පුළුවන්. මේ ඔප්ෂන් තුන ඔයාට ඕන වෙන්නේ ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක ආවට පස්සේ. අනිවාර්යයෙන් මේක වෙරිෆයි කරගන්න ඕනේ සර්ටිෆිකේට් එක. මේ ඔප්ෂන් එකෙන් ඔයාට ඒක කරගන්න පුළුවන්. අපි මෙතන උඩ තියෙන ප්‍රොසීඩ් කියන එකට යන්නේ. මෙතනදී ඔයාට Google, LinkedIn, Facebook හා Hotmail කියලා ඔප්ෂන් හතරක් තියෙනවා. ඔයාට කැමති එකකින් ලොග් වෙන්න පුළුවන්. මම Google වලින් ලොග් වෙන්නේ. මෙතන මගේ මේල් එකක් දීලා මම ලොගින් වෙනවා. දැන් ඔයා ඇවිල්ලා තියෙන ඇප්ලිකේෂන් page එකට. හරි ඇප්ලිකේෂන් page එකට ආවයින් පස්සේ මුලින්ම තියෙනවා ඇප්ලිකේෂන් type එක. ඒක new application කියලා දෙනවා මම. ඔයා අලුත් කරනවා නම් renewal කියලා දෙන්න. ඊට පස්සේ තියෙනවා nationality. ඒක තෝරලා ශ්‍රී ලංකන් කියලා දෙන්න. date of birth අහනවා. ඔයාගේ උපන් දිනය select කරන්න තියෙන්නේ. ඊට පස්සේ අහනවා did you leave sri lanka before the age 16 කියලා. ඔයා අවුරුදු 16ට කලින් වෙන රටකට ගිහින් තියෙනවා නම් මෙතන yes කියලා දෙන්න. මම no කියලා දෙනවා. ඊට පස්සේ මෙතන වයස අහනවා අපේ. මෙතන වයස select කරන්න. ඊට පස්සේ පහලට ගියාම NIC number එක අහනවා. මෙතන NIC number එක දෙන්න. ඊට පස්සේ confirm NIC number කියන තැන කලින් දීපු number එක මෙතනත් fill කරන්න. ඊට යටින් තියෙනවා new NIC number කියලා. ඔයාගේ NIC එක අලුත් එකක් නම් एक मेतन फील करे कंफर्म करेतन ऐड करें पासपोर्ट नंबर एक फील करे पासपोर्ट नंबर एक फील कर लट पास कंफर्म करे ये नंबर एक आई तत्त करतीनो इट पास रटना रटयान बलापुर රට සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඒකට අදාළ එම්බසි එක යටින් ෆිල් කරන්න ඕනේ. එතකොට පහළ තියෙන බොක්සස් දෙක ඔටවම ෆිල් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කැප්චර් ටෙක්ස්ට් එකක් තියෙනවා. මේ කළු පාට බොක්ස් එක ඇතුලේ තියෙන ටෙක්ස්ට් එක ඔයා ඒ විදිහටම ටයිප් කරන්න ඕනේ. ඒක හොයා ගන්න අමාරු නම් ඔයාලට මෙතන රීෆ්‍රෙෂ් කරන්න පුළුවන්. එතකොට ඔයාලට වෙන ටෙක්ස්ට් එකක් ආයෙ එනවා. ඔයා ඒක දීලා මෙතන වෙරිෆයි කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඩීටේල්ස් ටික වෙරිෆයිඩ් කියලා වැටලා තියෙනවා. ඒ page එකේම පහලට යද්දී කලින් ආවේ නැති fill කරන්න options වගේක් ඇවිල්ලා තියෙනවා. මෙතන මුලින්ම අහනවා ඔයාගේ නම. identity සඳහන් විදියටම නම ඕනේ. අනිවාර්යයෙන්ම මේවා capital අකුරු වලින් fill කරන්න. මෙතන නම සඳහන් කරන්න. ඊට පස්සේ male ද female ද කියලා select කරන්න. ඊට පස්සේ status එක ඔයා married ද unmarried ද ඒ ටික select කරන්න තියෙනවා. ඊට පස්සේ ආනෝ මේ සර්ටිෆිකේට් එකේ print කරන්න ඕනේ මොන නමද කියලා NIC එකද passport ද කියලා. ඔයා මෙතන අනිවාර්යයෙන්ම NIC කියන එක දෙන්න. passport කියන එක select කරොත් ඔයාට අනිවාර්යයෙන්ම දිවුරුම් ප්‍රකාශයක් ඕන වෙනවා. ඒක මම ඉස්සරහට පෙන්වන්නම්. අපි NIC කියලා දෙනවා. ඊට පස්සේ passport issue date එක දාන්න ඕනේ. ඊට පස්සේ present address එක වාගේදර address එක දාන්න. ඔයා overseas විදේශගත වෙලා ඉන්නවා නම් ඒ address එක ඊළඟ එකේ දාන්න. ඊට පස්සේ occupation වගේ රැකියාවක් දාන්න. purpose එක අහනවා ඔයා ඇයි මේක illum කරන්න කියලා.
වීසකට නම් රැකියාවකට නම් එහෙම සිලෙක්ට් කරන්න පුළුවන් ස්ටුඩන්ට් කියලා තියෙනවා. ඊට පස්සේ අහනවා ඔයා මේ සර්ටිෆිකේට් එක කලින් අරන් තියෙනවද කියලා. මෙයා ගත්තා නම් yes කියලා දෙන්න. මම no කියලා දෙනවා. ඊට පස්සේ සිලෙක්ට් කරන්න තියෙන්නේ ඔයා ඉපදුණු දවස් ඉඳලා මේ වෙනකන් ස්ථාන කීයක ජීවත් වුණාද කියලා. ඒ කියන්නේ ඔයා තැන් තැන් වල හිටියා නම් ඒ හැම ඇඩ්‍රස් එකක්ම මෙතනට දෙන්න ඕනේ. මෙතන මොකක් හරි එක ඇඩ්‍රස් එකක් දීලා ඔයා ඉන්න ප්‍රොවින්ස් එක සිලෙක්ට් කරලා පොලිස් ඒරියා එක කවද ඉඳන් කවද වෙනකන් එතන හිටියද කියලා ඇඩ් කරන්න පුළුවන්. එතකොට මෙතන යටින් එක ඇඩ් වෙනවා. ඒක ඔයාට එඩිට් කරන්න ඩිලීට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා තව කොහෙ හරි ජීවත් වුණා නම් ඒ ඇඩ්‍රස් එකක් දාලා පොලිස් ඒරියා එක සිලෙක්ට් කරලා කවද ඉඳන් කවදටද කියලා ඒකත් ඇඩ් කරන්න පුළුවන්. ඔයා හිටපු හැම ඇඩ්‍රස් එකක්ම මෙතනට ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ පහළට ගියාම ඇඩ්‍රස් ලයින් 1 කියන එකෙන් ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්න ඕනේ. මේ ඇඩ්‍රස් එකට තමයි පෝස්ට් එක හරහා සර්ටිෆිකේට් එක ගෙදෙට්ට එන්නේ. ඊට පස්සේ සිටි එක දෙනවා, පෝස්ටල් කෝඩ් එක දෙනවා. පෝස්ටල් කෝඩ් එක දන්නේ නැත්නම් Google එකේ ටයිප් කරන්න ඔයාගේ ප්‍රොවින්ස් එක ගහලා, එතකොට පෝස්ටල් කෝඩ් එක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මොබයිල් නම්බර් එක ඇඩ් කරන්න ඕනේ. ඒකයි කන්ෆර්ම් කරන්න දෙවෙනි එකෙත්. එහා පැත්තේ තියෙනවා ප්‍රොවින්ස් එක, කන්ට්‍රි එක. මේල් ඇඩ්‍රස් එකක් දෙන්න අනිවාර්යයෙන්ම. ඊළඟ එකේ මේල් එක කන්ෆර්ම් කරන්න ඒ මේල් එකම දෙන්න. මේ මේල් එකට ඔයාට රිසිප්ට් එකක් එයි අන්තිමට. ඊට පස්සේ ඔයාගේ ස්පවුස්ගේ ඩීටේල්ස් ඇඩ් කරන්න තියෙනවා. ඔයාගේ ස්වාමි පුරුෂයාගේ හරි භාර්යාවගේ හරි මෙතන නම දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ නැෂනලිටි එක, පාස්පෝර්ට් නම්බර් එක, NIC නම්බර් එක දාන්න. ඊට පස්සේ යටින් අපිට අප්ලෝඩ් කරන්න ඕනේ ෆයිල්ස් වගේක් තියෙනවා. ඔයාගේ මුලින්ම අප්ලෝඩ් කරන්න තියෙන පාස්පෝර්ට් එකේ පළවෙනි පිටුව. ඊට පස්සේ තියෙනවා දෙවෙනියට තියෙන පාස්පෝර්ට් එකේ ඔයාට යන්න පුළුවන් රටවල් ටික පෙන්වලා තියෙන පිටුව. මෙතනින් චූස් ෆයිල් කියන එක දීලා ඔයාගේ මැෂින් එකේ හරි ෆෝන් එකේ හරි තියෙන ෆයිල් එක සිලෙක්ට් කරලා ඒක දෙන්න. දීලා අප්ලෝඩ් කියන එක උඩ ක්ලික් කරන්න. ඔයා දීපු ෆයිල් එක අනිවාර්යයෙන්ම මැක්සිමම් සයිස් එක කිලෝබයිට් 250ට වඩා අඩු වෙන්න ඕනේ. ඔයා හරි විදියට ඒක දුන්නා නම් මෙතන අප්ලෝඩ් කරයින් පස්සේ එහා පැත්තෙන් කොළපාටින් ටික් එකක් වැටේ. ඊට පස්සේ NIC ඩෙන්ටි කාඩ් එකේ ෆ්‍රන්ට් සයිඩ් දෙක දෙන්න ඕනේ, ID කාඩ් එකේ බැක් සයිඩ් එක. ඊට පස්සේ අලුත් ඩෙන්ටි කාඩ් එක නම් ඊළඟ එකට, ඒකෙත් අලුත් NIC එකේ පිටිපස්සක ඊළඟ එකට. ඊට පස්සේ ඔප්පෙන් තෝරන්න ඕනේ බර්ත් සර්ටිෆිකේට් එකේ ෆ්‍රන්ට් සයිඩ් එක, ඊට පස්සේ බර්ත් සර්ටිෆිකේට් එකේ බැක් සයිඩ් එක. හරි, මෙතන එච්චරයි ෆයිල් අපිට අප්ලෝඩ් කරන්න ඉල්ලන්නේ. මම මුලින් වාට කිව්වා NIC එක සිලෙක්ට් කරන්න කියලා. බලන්න පාස්පෝර්ට් එක සිලෙක්ට් කරොත් පහළට ගිහින් බැලුවහම ඔයාට අලුතෙන් ඇඩ් වෙලා තියෙන දිවුරුම් ප්‍රකාශයක් මෙතන අනිවාර්යයෙන්ම ඇඩ් කරන්න ඕනේ. දිවුරුම් ප්‍රකාශයක් ගන්න බැරි නම් ඔයා මෙතන පාස්පෝර්ට් කියන එක සිලෙක්ට් කරන්න එපා, NIC කියන එක සිලෙක්ට් කරන්න. එතකොට පහළට ආවම පස්සේ ඔයාට දිවුරුම් ප්‍රකාශයක් ඇඩ් කරන්න එන්නේ නැහැ. ඊට පස්සේ ඔයා විදේශගත වෙන්නේ රැකියාවට බියුරෝ එක හරහාද කියලා අහනවා. ඔව් නම් yes කියලා දෙන්න, no කියලා දුන්නම. ඊට පස්සේ මෙතන අපි මේ ෆිල් කරපු ඩීටේල්ස් ඔක්කොම ඇත්ත ඩීටේල්ස් කියලා මෙතන ටික් එක දාන්න ඕනේ. ටික් එක දාලා සබ්මිට් කරන්න. එතන සබ්මිට් කරයින් පස්සේ ඔයා යන්නේ පේමන්ට් එකට. රුපියල් 4000ක මුදලක් අය වෙනවා. ඔයාට වීසා මාස්ටර් කාඩ් එකකින් පේ කරන්න පුළුවන්. කොහමද ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න කියලා මම කලින් වීඩියෝ එකේ අන්තිමට කරලා තියෙනවා. ඒ විදිහටම තමයි මෙතනත් පේමන්ට් එක කරන්න තියෙන්නේ. ඔයාගේ කාඩ් එකේ ඩීටේල්ස් ඇඩ් කරලා පේමන්ට් එක කරන්න තියෙන්නේ. ඔයා පේමන්ට් එක හරියට කරා නම් දැන් ඔයාගේ මේල් එකට රිසිප්ට් එකක් ඇවිල්ලා ඇති. ඒකේ රෙෆරන්ස් නම්බරයක් තියෙනවා. ඒක කොහේ හරි ලියලා හරි තියාගන්න ඒක අනිවාර්යෙන්ම ඕන වෙනවා. ඉස්සරහට පොලිස් වාර්තාවේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අපිට ඒ රෙෆරන්ස් නම්බර එක අනිවාර්යෙන්ම ඕන වෙනවා. වැඩ කරන දින 14ක් ඇතුළත අනිවාර්යෙන්ම ආට පෝස්ට් එක හරහා මේ පොලිස් වාර්තාව ලැබෙනවා. මේ විදිහට තමයි පොලිස් වාර්තාවක් ඔන්ලයින් ඇප්ලයි කරන්නේ. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, අනිවාර්යයෙන්ම තව කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා නම් යාළුවෙක්ටත් බලන්න ෂෙයා කරන්න. එකතු වෙලා ඉන්න channel එකත් එක්ක ඉදිරියේදීත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.